කතා පටන් ගද්දී අපිට පෙන්වන්නේ යාළුවෝ තුන්දෙනෙක්ව. මේ යාළුවෝ තුන්දෙනා කඩයක් ඉස්සරහට වෙලා රාමියන් කන ගමන් මෙතන පාරේ යන ගෑනු ළමයි දිහා බලන ගමන් තමයි ඉන්නේ. මෙයාලා මේ පාරේ යන ගෑනු ළමයින්ගේ ඇඟේ සයිස් එක අනුව රේටින්ග්ස් දෙනවා. මෙහෙම දෙතුන්දෙනෙක් යනකන් ඉඳලා ඒ අය හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ මෙයාලා දකින්න තව ටිකක් මහත කෙනෙක් එනවා. ඉතින් මේ මහත කෙනාව දැක්කට පස්සේ මෙතන ඉන්න කෙනෙක් කියනවා ඔව් එයා හරියනවා මේ වැඩේට කියලා. ඒ මහත ගෑනු කෙනා ගාවට යනවා උදව්වක් ඉල්ලන්න කියලා. ඉතින් මේ ගෑනු කෙනා ගාවට යන පිරිමි ළමයාගේ නම තමයි ජෝන්සු කියන්නේ. මෙයා හයි ස්කූල් එකක ඉගෙන ගන්න ධනවත් පවුලක එකම දරුවා. ඉතින් කොහොම හරි මෙයා මේ ගෑනු කෙනා ගාවට ගිහිල්ලා අහනවා මට උදව්වක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ගෑනු කෙනත් මේ ඇවිල්ලා තියෙන හැන්සම් බෝයි කෙනෙක් නිසා එයාගෙන් අහනවා මොකද මගෙන් වෙන්න ඕනේ උදව්ව කියලා. මේ ජෝන්සු ටිකක් අදිමදි කරලා කියනවා මට මව් කිරි ටිකක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේක අහපුවට පස්සේ මේ ගෑනු කෙනාට ගොඩක් තරහ යනවා. මෙයා මේ ජුන්සුට කන්ට පාරක් ගහලා මෙතනින් යන්න යනවා. ඊට පස්සේ තමයි අපිට පෙන්වන්නේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. මේ ජුන්සු ගාව පොඩි බබෙක් ඉන්නවා කියලා අපිට මෙතනදි පෙන්වනවා. ඉතින් මේ වගේ තාමත් හයි ස්කූල් ස්ටුඩන්ට් කෙනෙක් වෙන මේ ජුන්සු ගාවට මේ වගේ බබෙක් ආවේ කොහොමද කියලා අපි කතා බලලම දැනගමු. ඊළඟට අපිට පෙන්වන්නේ මීට දවස් 7කට කලින් වෙච්ච සිද්ධියක්. මේ ජූන්සු කියන්නේ ධනවත් පවුලක එකම දරුවා නිසාම ඔහු ගොඩක් හිතුවක්කාරයි. ඔහු කොයි වෙලෙත් මොකක් හරි ප්‍රශ්නයක් දාගන්න එක තමයි කරන්නේ. ඉතින් මෙතනදිත් අපිට පෙන්නනවා මෙයා මැර කණ්ඩායමක කට්ටියක් එක්ක මෙතන රණ්ඩු වෙනවා කියලා. ඊළඟට මෙයා ගෙදර ගියාට පස්සේ මෙයාගේ තාත්තා මේක දැනගෙන මෙයාට දඬුවම් කරනවා. ඒත් මෙයාගේ අම්මා මෙතනට ඇවිල්ලා තාත්තටයි පුතාටයි දෙන්නටම ගහලා මෙතනින් යන්න යනවා. ඊළඟට අපිට පෙන්නනවා ස්කෝල් එක ගේට් එකක ඉස්සරහා ඉන්න ගෑන් ළමෙක්. මෙයාගේ නම තමයි කිම්බියෝල්. මෙයා මෙතන ඉද්දී ජූන්සු පරක්කු වෙලා එනවා ඉස්කෝලෙට යන්න. ජූන්ව දැකපු කිම්බියෝල් මෙතනදී එයාට වශී වෙනවා. තමන් දිහා මේ විකාර ඇඳුමක් ඇඳන් ඉන්න ගෑන් ළමයා එක දිගට බලන් ඉන්න නිසා ජූන්ට මේකට තරහ යනවා. ඉතින් එයා කිම්බියෝල්ට බනිනවා. ඒත් කිම්බියෝල් නම් ඒක ගානකටවත් ගන්නෙ නෑ. එයා මෙයා දිහා බලාගෙනම ඉඳලා එයාගේ මූණත් අත ගන්නවා. මේකට ජූන්ට තවත් තරහ යනවා. ඒත් ගණන් ගන්න නැතුව කිම්බියෝල් ජූන්ගේ ෆොටෝ එකකුත් ගන්නවා. ඊට පස්සේ ජූන් මෙතන කඩේ ඉන්න කෙනාට එයාගේ බයික් එක පාක් කරන්න කියලා සල්ලිත් දීලා ගේට් එකෙන් පැනලා ඉස්කෝලෙට යනවා. මේ වෙලාවේ කිම්බියෝල් දැනගන්නවා මේ ජූන්ගේ ඉස්කෝලේ කියලා. ඉස්කෝලෙට ගියාට පස්සේ ජූන්ට සහ මෙයාගේ යාළුවා ජින්සන්ට සිද්ධ වෙන්නේ පන්ති භාර ටීචර් මිස් ජෝගෙන් ගුටි කන්න. මොකද කලින් දවසක මෙයාලා වෙච්ච රණ්ඩුව ඉස්කෝලෙටත් මේ වෙද්දි ආරංචි වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කිම්බියෝගේ පවුල. ඉතින් මේ පවුලේ ගොඩක් ළමයි ඉන්නවා. ඒ ළමයිගේ නම් වෙනුවට මෙයාගේ අම්මා මේ ළමයින්ට අංක 90 තමයි කතා කරන්නේ. මේ වෙලාවේ කිම්බියෝල් මෙතනට ඇවිල්ලා කියනවා මට ආයෙත් ඉස්කෝලේ යන්න ඕනේ කියලා. මේක අහලා කිම්බියෝල්ගේ අම්මයි තාත්තයි දෙන්නම පුදුම වෙනවා. මොකද කිම්බියෝල් ඉස්කෝලේ යන්න ඕනේ නැති තරම් කිම්බියෝල් ගොඩක් දක්ෂයි. ඒක නිසා එයා ඉස්කෝලේ යන එක නතර කරලා තියෙන්නේ මේ වෙද්දි. ඉතින් ජූන්ව දැක්කට පස්සේ එයාට ආයෙත් ඉස්කෝලේ යන්න ඕන වෙලා තියෙනවා. කිම්බියෝල් ගිහිල්ලා එදාම ඒ ස්කෝල්ට ඇතුළත් වෙනවා වගේම ජූන්ගේ පන්තියේ ජූන් ගාවින්ම ගිහිල්ලා ඉඳ ගන්නවා. ඉතින් ජූන් ගාවින් ඉඳ ගන්නවා කියලා දැක්කට පස්සේ පන්ති භාර මිස් ජෝ කියනවා ඔතන නම් හොඳ තැනක් නෙමෙයි කියලා. ඒ වගේම ජූනුත් අනතුරු අඟවනවා යන්න පුළුවන් වෙලාවේ දැම්ම මෙතනින් බේරලා යන්න මං ගාව ඉන්නේ නැතුව කියලා. ඉතින් මේ එකක්වත් කිම්බියෝල් කනකටවත් ගන්නෙ නෑ. එයා එයාගේ පාඩුවේ එයාගේ ඩ්‍රෙස් එක උඩ එයාගේ බඩු ටික අහුරන්න ගන්නවා. ඊට පස්සේ කිම්බෙල් ජූන් දිහා බලලා කියනවා ඔයාගේ ඇහි මොනවද තියෙනවා කියලා. ජූන් එක ඇහක් පිහදම්මඩ පස්සේ කිම්බෙල් කියනවා ඒ ඇහි නෙමෙයි අනිත් ඇහි කියලා. මේක නිසා ජූන්ට තවත් කිම්බෙල් එක තරහයි. ඊළඟට ජූන් යනවා ජින්සන් එක්ක රූෆ් ටොප් එකට. මෙතනට ගිහිල්ලා මේ දෙන්න සිගරට් එකක් බොන්න තමයි හදන්නේ. ඒ වෙලාවේ මෙතනට කිම්බෙල් එනවා. කිම්බෙල් ඇවිල්ලා ජූන්ගේ සිගරට් එක උදුරගෙන කියනවා සිගරට් බොන එක පාසලේ නීති රීති වලට විරුද්ධයි කියලා. ඒ වගේම සිගරට් එකේ 2000ක් විතර කිමිකල්ස් තියෙනවා ශරීරයට අහිතකර ඒවා කියලා. ඒ වගේම කිම්බෙල් කියනවා සිගරට් බිව්වහම එක එක જાතිය පිළිකා හැදෙනවා කියලා.
ඒත් මේ කිසි දෙයක් කනකටවත් ගන්නෙ නැතුව මේ දෙන්න ආයෙත් සිගරට් එක පත්තු කරන්න හදනවා. ඉතින් කිම්බෙල් ඒ පාර ලයිටර් එක අරගෙන මෙතනින් යනවා. ඒ යන්න කලින් ජින්සන්ට ඔළුවට ටොක්කකුත් ඇනලා තමයි කිම්බෙල් යන්නේ. ඉස්කෝල ඇරලා ජූන් ගෙදර යද්දී අම්මයි තාත්තයි පේන නෑ. ඉතින් මෙයා වටපිට බලද්දී දකිනවා මෙතන ටේප් එකක් තියෙනවා. මෙයා ඒක ප්ලේ කරලා බලද්දී ඒකේ තියෙන්නේ අම්මයි තාත්තයි දීපු පණිවිඩයක්. ඒකේ තියෙන්නේ අදත් ඉස්කෝලෙන් හෙට දෙමව්පියෝ රැස්වීමට එන්න කියලා කතා කරා. ඔයා කලින් දවසේ වෙච්ච රණ්ඩුව නිසා ඉතින් මට ඉස්කෝලට ඇවිල්ලාම දැන් මහන්සි. ඒක නිසා ඔයා ওই ප්‍රශ්න ටික විසඳගත්තට පස්සේ අම්මයි මායි ආයෙත් ගෙදර එන්න. එතකන් අපි දෙන්න ගැන හොයන්න එපා කියලා. ඒ වගේම ඔයාට දීලා තියෙන හැම කාඩ් එකක්ම අපි අවලංගු කරලා තියෙන්නේ. ඔයාට ඩොලර් 100ක් තියලා තියෙනවා අපි ඒක පරිස්සමෙන් වියදම් කරන්න කියලාත් කියනවා. ඊට පස්සේ ජූන් ෂොපින් යනවා. මෙයා ෂොපින් ගිහිල්ලා මෙයාගේ යාළුවට කෝල් කරලා කියනවා අම්මයි තාත්තයි දැන් ගෙදර නැති එකේ අපි පාටි එකක් දාමු කියලා. ඉතින් මෙයා යාළුවත් එක්ක කතා කරන ගමන්ම මෙයා පාටි එකට ඕන දේවල් ලෑස්ති කරගන්නවා. මෙයා පාටි එකට ඕන දේවල් තෝරන ගමන් ඉඳලා ආයි මෙයාගේ කාට් එක දිහා බලද්දි මෙයා දකිනවා එකපාරටම මේ කාට් එකේ බබෙක් ඉන්නවා කියලා. ඉතින් මෙයා මෙතන තියෙන කස්ටමර් කෙයායකට ගිහිල්ලා මේ බබාව බාර දීලා යන්න හැදුවත් කස්ටමර් කෙයායකයි කියනවා මේ බබාව හම්බ වුණේ ඔයාට නිසා ඔයාගේ විස්තර දීලා යන්න කියලා. ඒ වගේම මේ කස්ටමර් කෙයායක ඉන්න කෙනා හොයාගන්නවා බබාගේ කාඩ් එක ඇතුලේ තිබිලා නෝට් එකක් තියෙනවා කියලා. මේ නෝට් එකේ තියෙන්නේ මේ ජූන් තමයි මේ බබාගේ තාත්තා කියලා. ඉතින් ජූන් එයාගේ විස්තර ලියලා දුන්න කොලේ මේ බබාගේ කාඩ් එකේ තිබ්බ කොලේ තියෙන නම් දෙක සමාන නිසා බබාව ජූන්ටම ගෙදර එක්කන් යන්න වෙනවා. ගෙදර ගියාට පස්සේ ජූන් සහ එයාගේ ආලෝ දෙන්න ජූන්ගේ පොඩි කාලේ ෆොටෝ එකක් දිහා බලලා කියනවා මේ බබා තනිකරම ජූන් පොඩි කාලේ වගේමයි කියලා. ඉතින් කිසිම සැකයක් නැහැ මේ බබාගේ තාත්තා ජූන් කියන එක කියලා. ඒ වගේම කිම්බෙලු ජින්සන් පස්සෙන් ඇවිල්ලා මේ වෙලෙ ජූන්ගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් එයා ජූන්ට තියෙන කැමැත්ත මේ බබාව දැකලා චුට්ටක්වත් අඩු වෙන්නේ නැහැ. කිම්බෙල් කියනවා මේක දෙවියන් දුන්න පරීක්ෂණයක් වෙන්න ඕනි කියලා. ඒ වගේම ජූන්ට කියනවා දැන් ඔයා හොඳ තාත්තා කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ කියලාත්. මේකට තරහ ගිහිලා ජූන් බියල්ට කෑ ගහද්දී බබා එකපාරටම අඬන්න ගන්නවා. ඉතින් කිම්බෙල් තමයි මේ බබාව අන්තිමට නලවන්නේ. බබා රෑ එකපාරටම අඬන්න පටන් ගන්නවා. ජූන් මොනව කරත් එයාව නලව ගන්න බැරි වෙනවා. ඉතින් ජූන්ට වෙන කරන්න දෙයක් නැති නිසා අකමැත්තෙන් වුණත් කිම්බෙල්ට කෝල් කරලා එන්න කියනවා. කිම්බෙල්ට තමන්ගේ නංගිල මාලිලාව බලාගෙන පුරුදු නිසා මෙයා තැනගන්නවා බබාගේ ඩයප් එක මාරු කරන්න තමයි ඕනේ කියලා. ඉතින් මෙයා ඩයප් එක මාරු කරන ගමන් ජූන්ට උපදෙස් දෙනවා බබෙක් බලාගන්න විදිය ගැන. තෑ ජූන් නිදාගත්තට පස්සේ බබා එක දිගට අඬන්න පටන් ගන්නවා. මේක නිසා ජූන්ට නිදා ගන්නත් නැහැ. ඉතින් මේකට තරහ ගිහිල්ලා ජූන් බබාව දාලා ඉන්න යනවා. ඒත් මෙතන CCTV එකක් තියෙන නිසා ජූන්ට බබාව දාලා ඉන්න වෙන්නේ නැහැ. පහුවදා උදේ ජූන් බබාව නලව ගන්න උත්සාහ කරද්දී මිස් ජෝ කෝල් කරලා කියනවා ඔහාම ඉස්කෝලට එන්න කියලා. ඉතින් ජූන් මේක ප්‍රතික්ෂේප කරත් අන්තිමේට ජූන්ට ඉස්කෝලට යන්න සිද්ධ වෙනවා. ජූන්ට ඉස්කෝලට යන්න ඕන නිසා මේ බබාව ලොක එකට දාලා තමයි යන්න හදන්නේ. ඉතින් මේ වැඩේ හරියන්නේ නැහැ. අන්තිමේට ජූන්ට බබා එක්ක තමයි ඉස්කෝලට යන්න වෙන්නේ. ඉස්කෝලේ ඉන්න හැමෝම දැනගන්නවා මේ ඉන්නේ ජූන්ගේ බබා කියලා. ජූන්ගේ ක්ලාස් එකේ ළමයි නම් තමගේ වැඩ ඔක්කොම පැත්තක දාලා ජූන්ගේ බබාව හොරතල් කරන එක තමයි කරන්නේ. මේ වෙලාවේ පන්ති පාඩම් කරගෙන ඉන්න ළමේ මේකට තරහ ගිහිල්ලා ජූන්ට කෑ ගහනවා මේ බබාව අරන් එළියට යන්න කියලා. මේකට තරහ ගියපු ජූන් බබාගේ අයින් කරපු ඩයප එකක් අරන් ගිහිල්ලා අර ළමයාගේ පොතේ අතුල්ලනවා. ඉතින් ඊට පස්සේ අපිට පේන්නන්නේ මේ ඉස්කෝලේ ඉන්න ටීචර්ස්ලා කතා වෙනවා ජූන්ව ඉස්කෝලේ තියාගන්නවද එයාව ඉස්කෝලෙන් අස් කරනවද කියලා. මේ වෙලාවේ කිම්බෙල් මෙතනට ඇවිල්ලා කියනවා ඉස්කෝලේ නීතිවල කිසිම තැනක නැහැ බබෙක් අරගෙන ඉස්කෝලේට එන්න බෑ කියලා. ඉතින් ඉස්කෝලේ ගුරුවරුන්ටත් මේකට එකඟ වෙනවා යරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. බබා වළා ගන්න වැඩ ගොඩක් කරන්නේ දැන් කිම්බෙල්. කිම්බෙල් බබාට කිරිපවන්න හැදුවට බබා කිරිපොන්නේ නැහැ. ඉතින් කිම්බෙල් මේ වෙලාවේ ජූන්ට කියනවා බබාට ඕනේ පිටිකිරි නෙමේ යාට ඕනේ මව කිරි කියලා. ජූන් පහුවදාම උපැන්න සහතික නිකුත් කරන කාර්යාලයට ගිහිල්ලා එතන ඉන්න කාන්තාවකට කියනවා මේ බබාගේ අම්මා බබා ඉපදෙද්දිම නැති වුණා. ඒක නිසා මෙයාට මව කිරි ටිකක් හොයාගන්න අලුතෙන් උපැන්න සහතික රෙජිස්ටර් කරපු
දන්නේ නැහැ. ජූන් අපහු ගෙදර යද්දි ජූන්ගේ අම්මයි තාත්තයිත් ගෙදර ඇවිත් ඉන්නවා. ඉතින් ජූන් මේ දෙන්නට තීරුම් කරනවා මේ බබා එයාගේ කියලා. ඒ වගේම එයා බබාව අතාරින්න හැදුවත් ඒක කරන්න යන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ කියලාත් කියනවා. එයා මේ බබාව බලා ගන්න කොච්චර මහන්සි නැද්ද කියලා මෙයා අම්මටයි තාත්තටයි කියනවා. ඉතින් ජූන්ගේ අම්මයි තාත්තයි තීරුම් ගන්නවා ජූන්ගේ හැංගීම් ගැන. ජූන්ගේ තාත්තා ජූන්ට කියනවා මමයි අම්මයි බබාව බලා ගන්නම් ඒ නිසා ඔයා ආයිත් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න කියලා. ජූන්ගේ අම්මා බබාව බලා ගන්න අතරේ ජූන්ගේ තාත්තා ජූන්වත් එක්කගෙන ඉස්කෝලේට යනවා. ජූන්ගේ තාත්තා ඉස්කෝලේදී ප්‍රින්සිපල් එක රණ්ඩු වෙනවා තමන්ගේ පුතාව පන්ති තහනම් කරපු නිසා. ඉතින් මෙතනදී ප්‍රින්සිපල් කියනවා ඉස්කෝලේ ප්‍රතිපත්ති වලට අනුව තමයි මම දඬුවම් දුන්නේ කියලා. ඒත් මෙතනට එන කිම්බෙල් කියනවා පාසල් ප්‍රතිපත්ති වල දරුවන් ගැන කිසිම නීතියක් නැහැ කියලා මම කලින් කිව්වනේ කියලා. ඉතින් මේකට ජූන්ගේ තාත්තට තවත් තරහ යනවා. මේ අතරේ ජූන්ගේ තාත්තට කෝල් එකක් එනවා. ඊට පස්සේ මේ දෙන්න ඉක්මනටම හොස්පිටල් එකට යනවා. වෙලා තියෙන්නේ ජූන්ගේ අම්මට හෙමිරිස්සාව තිබ්බ නිසා බබාට උණ අරගෙන. ඉතින් මෙතනදී ජූන් එයාගේ අම්මට හයියෙන් කෑ ගහනවා. මේකට තරහ ගිහිල්ලා ජූන්ගේ තාත්තා ජූන්ට කම්මුල් පාරක් ගහනවා. ඊට පස්සේ ජූන් ගිහිල්ලා එයාගේ තාත්තගෙන් සමාව ගන්නවා. ජූන්ගේ තාත්තා තේරුම් කරනවා හැම දෙමව්පියෙක්ටම දැනෙන්නේ එකම විදියට කියලා. ඒ නිසා කවදාවත් ආයිත් ඔයාගේ අම්මව රිද්දවන්න එපා කියලා ජූන්ගේ තාත්තා කියනවා. ඊට පස්සේ ජූන් යනවා ජූන්ගේ අම්මව හම්බ වෙන්න. ජූන් ගිහිල්ලා අම්මගෙනුත් සමාවිල්ලනවා. ඒ ජූන්ගේ අම්මා කියනවා තමන් කවදාවත් ජූන් එක තරහ වුණේ නැහැ කියලා. ඒ වගේම මෙයාලට දැනගන්න හම්බෙනවා බබාට නියුමෝනියා වැළඳිලා කියලා. ඒ නිසා බබා නවත්තන්නේ නැතුව එක දිගටම අඬනවා. ඊළඟට ජූන් යනවා එයාගේ යාළුවා කීසුක්ව හම්බ වෙන්න. කීසුක් ජූන්ට කියනවා එයාට සමා වෙන්න කියලා. ජූන් අහනවා ඒ මොකටද කියලා. මේ වෙලාවේදී තමයි අපිට පෙන්වන්නේ ඉතින් දවසක් ජූන්ගේ කියලා හිතන් හිටපු බබා ඇත්තටම ජූන්ගේ නෙමෙයි කීසුක්ගේ කියලා. කීසුක්ට තමන්ගේ ආර්ථිකය නිසා බබාව හදාගන්න පුළුවන්කමක් තිබ්බේ නැති වුණත් ජූන්ගේ පවුල ගොඩක් පොසත් නිසා එයාට බබාව හදාගන්න පුළුවන් වෙයි කියලා තමයි එයා ජූන්ගේ බබෙක් විදියට මේ බබාව ජූන්ගේ කාඩ් එකෙන් දාලා ගෙයින් තියෙන්නේ. මේක දැනගත්තට පස්සේ ජූන් එයාගේ යාළුවට හොඳටම ගහනවා. ඒ ජූන්ගේ යාළුවා කියනවා එයාට සල්ලි තිබ්බේ නැති නිසා එයාට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ කියලා. ජූන්සු හොස්පිටල් එකේ බබා ගාව හිටපු එයාගේ අම්මවත් එක්කගෙන ගෙදර එනවා. උදේ නැගිටිද්දී එයා හිතන්නේ තාමත් බබා ඉන්නේ එයාගේ කාමරේ කියලා. ඒ තම්මගේ කටහඬ ඇහුණට පස්සේ තමයි මතක් වෙන්නේ බබාව හොස්පිටල් එකේ තියලා තමයි එයාලා ගෙදර ආවේ කියලා. කලින් ජූන් එක පන්තියේදී රණ්ඩු වෙච්ච ළමයා තමයි හැමදාම ඉස්කෝලේ පළවෙනියා වෙන්නේ. එහෙන් දැන් කිම්බෙල් ඉන්න නිසා කිම්බෙල් පළවෙනියා වෙලා මේ ළමයා දෙවෙනියා වෙලා තියෙනවා. මේක දැකලා ඉස්කෝලේ ළමයි හැමෝටම පුදුමයි. මොකද කිම්බෙල් හැම විෂයකටම සම්පූර්ණ ලකුණු ගන්න අරන් තියෙන නිසා. මේ අතර ජූන්ට දැනගන්න හම්බ වෙනවා බබාව පිටරට කෙනෙක් දරුක Okay.